රට සිහිනයකට විඳින දුකක් පාස්පෝට් ගන්න කට්ට කන අපි TFM මගේ 78ට වඩා වැඩි කැලින් වේවි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන් ඔබත් ලින්ක් සුදන්තවලින්ම දත්මදින්න කට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම් බලධාරීන්ගේ අවධානය පිණිස දරුවන්ට බිම නිදි කරවගෙන වෙලා වෙනතුරු මව්පියෝ මඟ බලනවා ටෝකන් වැඩේ කලින් කරන්න තිබ්බේ හලාවත W ප්‍රනාන්දු කියන්නේ ආයෙ සවුදෙන්න කිව්වා මොනතරම් කට්ටක්ද වෙන්නප්පේ නිව්ටන් පෙරේරා කියනවා දිනකට පාස්පෝට් 1000ක් නිකුත් කරනවා නිලධාරියෙක් ලෙස ප්‍රකාශ කරන්නේ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නිමල් දයාරත්නගේ වාර්තාවක සටහන් කර තිබෙන්නේ එනිසා පාස්පෝට් එකක් දී ගන්න බෑ ලයිසන් එකක් දී ගන්න බෑ ලයිට් බිල print කරගන්න දකුණු පළාතෙන් උතුරු පළාතට යන්න පාස්පෝර්ට් ඕනෙන්නේ කටුනායකේ මත්තලට යනකොට පාස්පෝර්ට් இல்லන්නේ රත්මලානින් ත්‍රිකුණාමලට යනකොට පාස්පෝර්ට් ඕනේ නැහැ. ඒ නිසා මතක තියාගන්න අත්‍යවශ්‍යම හේතුවකට මිසක් පාස්පෝර්ට් කන්තෝරුවේ ලොකු මහත්තයලා කියලා තියන්නේ ඒකයි. ඒ නිසා පළාත් වශයෙන් යන්න තාම පාස්පෝර්ට් ඕනේ නැහැ. අනික එනවා නම් එහම පොඩි ටුවර් එකක් කොළඹ පැත්තේ දාලා යන්න බලන් ඉන්න. පොඩි ටුවර් ඔපරේටර් ආයතනයට කතා කරලා 2 nights 3 days වගේ බුක් කරගෙන රෑ දෙකක් නිදා ගන්න පුළුවන් පාස්පෝර්ට් කන්තෝරුව ඉස්සරහා තියෙන මාර්ගහ යට. ඊට පස්සේ 3 වෙනි දවසේ පාස්පෝර්ට් එක අරගෙන ගෝල් ෆේස් එකක් බලලා අයිස්ක්‍රීම් එකක් දරුවෙට කන්න දීලා යන්න පුළුවන්. පොඩි සන්තෝෂෙන් ඒ විදිහට එන්නේ තමයි මේ අපේ රට.